Mama, namin Hasin Sandeepa Veerakon. Taksana vede, engineer taksana vede. Distri kusalatave eka. Etora divenema ataveniya wimata hakiya labila thiyenawa. Dan oyalata peena athi me kihipa denek innawane. ඒ ඔයාලට දැන් මං ගත්තොත් අංග දිස්ත්‍රික් එක කියලානේ පේන. ඒ වුණාට නොකියු කතා ගොඩක් නොකියු කැපකිරීම ගොඩක් කරන්න සිදු වෙනවා යම්කිසි තැනකට එන්න. ඒ කැපකිරීමක් නොකර අපිට කිසියම් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපේ කාලය වෙන්න පුළුවන්. එතකොට ගොඩක් දේවල් කැප කරන්න වෙනවා. කැපකිරීමක් සිදු කරලා තමයි yang kisi peti palayak jaya grahanaya laba ganna heki wen. Etakota e yana gamane mul puruga tamai me dinesha kiyala kiyanne ape mage peti palayata loku haiyak vechi sir kene dinesha etakota nuansa tanujamis kiyala kiyanne. Etakota sir gana visheshayenma kiyenawa nam salasmak athuwa api yam gamanakata yomu kirimak sidu karanawa. Sir oyala dan tere poda sara sir kene kiyala etakota tikak Darda di sir kene kira kere ne se ita nih temani cari teh mau kata se ta wasi bene api yang kisi gamanak arai yanda api de tenak me sama aje tenak hadra dene tama se ta awasi ta ave umana ave tien se ke pepe klasik panti nang kat kela ne denu atto mata ke tika ale kena panti ak atto pasu kela ne asani punat uperima utsaha kela panti enne eva gema සර්ගේ පේපර් ක්ලාස් එකෙන් අපිට ගොඩක් වැඩි අඩුපාඩු හඳුනා ගන්න අවස්ථාව ලැබුණා. ඒ පේපර් කරලා ලකුණු දෙනවා. ඒතකොට ඒත් එකම තෑගිත් දෙනවා. තෑගිත් දෙන අනෝඩුවම මමත් ගුටි කාලා තියෙනවා. එහෙම තමයි ඒක ලොකු පන්නරයක්. මොකද ඊළඟ අවස්ථාවේ උත්සාහ කරන්නේ ඒ ගුටියෙන් බේරෙන්න. සමහරක් අය වැරද්ද හදාගෙන නැවත එය සිදු නොවන තත්ත්වයට කටයුතු කරන්න උත්සාහ කරනවා. ඔයාලත් හිතනවා සර්ට මොකද අපි කියන්නේ? එහෙම නැහැ සර් හැම කෙනෙක්ටම විශේෂ අවධානයක් දෙනවා. විශේෂ අවධානයක් දෙන්න සිතා. මට කැම්පස් යන ඇත්තරම ඒවල් පටන් ගත්ත කාලේ වුණාවක් තිබ්බේ නැහැ. 2019 දිස්ත්‍රික්කයේ පළවෙනියා. ඒ අයියා යට හෝල් එකේ කතාවක් කරා. දිස්ත්‍රික්කයේ පළවෙනියා වශයෙන් එයා කතාවක් කරා. මටත් එතකොට ආසාවක් ඇති වුණා. මමත් මේ තැනට කවදා හරි එන්න ඕනික. දැන් අපි දෙන්න ගොඩක් අය පාසෙච්ච අය ගොඩක් ඉන්නවා. ඒලගෙන් කිහිප දෙනෙක්ට මේ කතා කියන්නේ අවස්ථාව ලැබෙන්නෙත් නේ. ඒ අවස්ථාව ලබා ගන්න මටත් ලොකු උනන්දුවක් තිබ්බා. ඉතින් මං හිතන්නේ මේ දවස් කිහිපයක් නා මේ දවස් ටිකේ තමයි මේ ස්ටේජ් එක උඩ නැගලා කතා කරන්නේ. ඉස්කෝලේ කාලේවත් එහෙම කතා කරපු චරිතයක් නන් නෙමෙයි. එතකොට ඔයාලගේ දෙමව්පියෝ ඔයාලගේ දෙමව්පියෝ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒලා බලාපොරොත්තු වෙනවා මගේ ළමයා ඉගෙනගෙන හොඳ දැනකට කවදා හරි එයි කියලා. ඒලගේ ලබන්නේ තෘප්තිය ඔයාලගෙන් ගන්න බැරි වෙයි කියලා ඒලා කනගාටුවෙන් තාමත් කියන්නේ දැන් අපේ අම්මා වුණත් රිසාවේදී මාර සතුරක් තියෙනවා. මොකද ඒ සතුර මටත් කියලා නිම කරන්න බෑ. මොකද මං ටිකක් කලින් පුතු ඉඳගෙන බලාගෙන හිටියා මේවා කොහොමද ඒක මේ සතුට විඳින්නේ කියලා. ඒක මටත් ලොකු සතුටක් වුණා. ඔයාලා හිත දැන් මගේ යාළුවෝ හතර දෙනෙක් හිටියා. හතර දෙනාගෙන් තුන් දෙනෙක් කැම්පස් එක්කෙනෙක්ට මේ පාර කැම්පස් යන්න බෑ. එතකොට අපි හතර දෙනාම එකම ඩෙස් එකේ එකම ක්ලාස් වලට ගිහපු හතර දෙනෙක්. නමුත් ඒ කැපකිරීමක් අනිත් යාළුවා එයාගේ කැපකිරීමේ අඩුපාඩුකම් නිසා අද කැම්පස් එක අමරන්න හැකිය දෙන සමහරක් විට ඔයාලත් එක්ක ඉන්න යාළුවොත් කැම්පස් එකයි ඔයාට බැරි ඒ පසුතැවීම ඇති කරගන්න එපා. මොකද මට ලොකු පෞද්ගලිකව කනගාටුවක් තියෙනවා හිටපු හොඳ යාළුවෙක් අපි තුන් දෙනෙක් කැම්පස් එකනට කැම්පස් යාමේ ලකුණු අඩු පාඩුවක් තියෙනවා. පෞද්ගලිකව තමන්ගේ කාලය එතකොට ඔය අනිත් වැඩ පොඩ්ඩක් මේ කාලයට පැත්තකින් තියන්න. මොකද ඉගෙනීමට අපිට වෙන් කරන්න තියෙන හොඳම කාල සීමා තමයි මේ 2018. මොකද හොඳ ශක්තියක් ජවයක් ඇඟේ තියෙන කාල පරිච්ඡේදයක් තමයි මේ 2018 කියන මේ කාල පරාසය. ඒ කාලේ ඔයාලා අධ්‍යාපනය වෙනුවෙන් හොඳට යොදවන්න මහන්සි වෙන්න පාඩම් කරන්න. මම සමහර දවස් තියෙනවා නිදාගත්ත නැති දවසුත් තියෙනවා. ඒ වගේම සමහර දවස් තියෙනවා නාන්න බැරි වුණ දවසුත්. ඒ තරම්ම ඕනාවක් තිබ්බා මට යම්කිසි තැනකට එන්න. ඉතින් ගොඩක් මහන්සි වුණා.
ගොඩක් කැප කිරීම කරා අද අද ඉතින් සතුටින් අම්මලත් එක ඉන්නවා එතකොට තව විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ තනුජා මිස්ස තනුජා මිස්ස තමයි දිනේෂ්ට යොමු කරේ මාව මුලින්ම එතකොට නුවන්ස ඉතිපැත්තෙන් ලොකු සපෝට් එකක් දුන්නා දැනකට එන්න ඒ සර්ලාව ආදරෙන් මතක් කරන්න ඕනේ දැන් සර් බෝඩ් එකේ සාමාන්‍ය පොතක් කරන් පොතක් බලාගෙන දුගන්නන්නේ නෑ නේ මට ඒකට ලොකු ආසාවක් තිබ්බා අපේ ගෙදරත් මයි කාමරේට අල්ලපු කාමරේ මේ බෝඩ් එකක් තියෙනවා ඒ බෝඩ් එකේ සර් දැන් මම ඉස්සලම කරන්නේ පාඩම් බලා ගන්න හොත ඊට පස්සේ දැන් සර් උගන්වනවානේ ඒ උගන්වන විලාසයට උගන්වීමේ ලොකු ආසාවක් තිබ්බා මට තනියම ගෙදර තනියම එළියේ බෝඩ් එකක් ගහලා තිබ්බේ කවුරුවත් නැදින් පුරු දෙකක් විතරක් ඉස්සරහින් තියෙනවා ඉතින් නිතරම ඒ පුරු දෙක උගන්වනවා කියලා හිතාගෙන තමයි ඉතින් ඒ කටයුතු කරේ එතකොට ඒක ලොකු අත්වැලක් වෙනවා මොකද අර මතකයේ ආවර්ජනය කිරීමේ හැකියාව වේගවත් වෙනවා අපිට දැන් ගුරුවරයෙක් වුණා දැන් මෙතන නැගලා උගන්වන එක ලොකු පීඩනයක් ගොඩක් ළමයි බලාගෙන ඉන්නවා කාරණා අමතක වෙන්න පුළුවන් ඒ අත්දැකීම අර එකවර ආවර්ජනය කිරීමේ හැකියාවක් ඒ තුලින් ලැබෙනවා එතකොට සර්ගේ පිළිවෙල ඒවා ගොඩක් දේවල් සර්ගේ චරිතය තුලින් ගන්න පුළුවන් ඉතින් ඔයාලටත් කියන්නේ කැපකිරීමක් කරන්න තැනකට එන්න මේ කාල සීමාව හොඳට මහන්සි වෙන තව අවුරුද්දක් පමණ කාලයක් වලට තියෙන්නේ හොඳින් මහන්සි වෙන්න බොහොම ස්තුතියි ඔයාලගේ වෙලාව ලබා දුන්නට